of music. මමත් හිතන්නේ ඒක තමයි මේ රටේ කරන්න අවශ්‍ය වන්නේ. ලයිසන් තියෙන ක්‍රමය සම්පූර්ණයෙන් අවදි කරලා බද්දක් දාලා ඕනෙක් කෙනෙක්ට ඕපන් ගම්මන් ලයිසන් තුලින් ගේන්න කියන්න. නැත්නම් අනවශ්‍ය නිස ඔය ප්‍රශ්න ඇති වෙනවා ඔය කෝටා දෙන්න ගිහිල්ලා. මේක හොඳම දේ තමයි අවශ්‍ය නම් මේ රටේ නිෂ්පාදනය කරන්න, මේ රටේම වගා කරන්න, බැරි වුණොත් ආනනය කිරීම, බදු දාලා මේක ඕපන් ගම්මන් ලයිසන් එක දාන්න. හැබැයි මේ කෝටා ක්‍රම මෙන්න මෙච්චරට මෙච්චර ප්‍රමාණයක් දෙනවා ඒ සංකල්පය නැති කරලා දාන්න ඕනේ. එතකොට භාණ්ඩවල මිලත් අඩු වෙනවා, තරංකාරී තත්ත්වකුත් ඇති වෙනවා, අනවශ්‍ය ඕපදූපත් නැති වෙනවා. නැත්තම් පරිභෝගික තමයි වාසිය වෙන්නේ. මේක දෙන්නේ තුන් දෙනා අවශ්‍ය වාසියක් අවශ්‍ය නැහැ. ඉතින් මේ මේක ආණ්ඩුවට කියන්නේ කරුණාකර මේක විවෘත කරන්න. ඕපන් ගම්මන් ලයිසන් තුලින් එතකොට මේ තියෙන අක්‍රමිතා නැති වෙනවා. ඒක බිඳ වැටෙනවා. ඒකනේ අවශ්‍ය වන්නේ. අපිට කළුකරකාරය ඇති කරන්න ඕනේ නැ නැති කරන්න ඕනේ. අපිට ඕනේ පරිභෝගික ආරක්ෂා කරන්න. ඒකාධිකරේ ඇති වෙන්නේ නැහැ. තරංකාරී තත්ත්වයක් ඇතිවන්නේ. මේක තමයි සියලු සංවර්ධන වූ රටවල් වල ඒගොල්ලෝ මිල පාලනය වන්නේ තරංකාරී තත්ත්වයකට. අපි කෘතිම වශයෙන් කෝටා ගණන්ලා දාලා හරි මේ මෙන්න මේ කෝටා ප්‍රමාණයක් මේ එක්කෙනාට තියෙනවා අනිත් කෙනාට තියෙනවා කියන එක නැති කරන්න ඕනේ. මම හිතන්නේ කරනවා ජනාධිපති වික්‍රමසිංහ මේක වහම ක්‍රියාත්මක කරනවා කියන විශ්වාසය තමයි මම සිතන්නේ. දවසින් දවස අභියෝග වැඩිය සංකීර්ණ වෙනවා මිසක් ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අභියෝගය බාර අරගෙන පළපුරුද්දක් සහ ජාත්‍යන්තර ලෝකයේ පිළිගත් පුද්ගලෙක් වශයෙන් ජනාධිපති වික්‍රමසිංහ මේ රට හරි මාර්ගයට ගෙනියනවා. අද ජන ජීවිත ලේසි නැහැ. නමුත් අවුරුදු දෙකකට ඉස්සර තිබ්බ පෝලිං යුගේ හැමදේම නැහැයි කියලා තිබ්බ එක අද වෙනස් වෙලා අලුත් ගමනක් ගෙනියනවා. මේ අභියෝගය බාර ගන්න පුළුවන් එදා බාරගත් වික්‍රමසිංහට තමයි කියන මතය තමයි අපි සිළු දෙනම් වැඩ කරන්නේ. මේ අවස්ථාවේදී එල්බෝ දාලා රටක් ඉදිරියට ගෙනියන්න බෑ. කරන්න පුළුවන්නේ පළපුරුද්දක් ජාත්‍යන්තර පිළිගැනීමක් සහ මේ රටේ අභියෝගය බාරගත්ත ඒ පළපුරුද්ද පෙන්වපු පුද්ගලෙක්. ඒ අද ඉන්නේ ජනාධිපති වික්‍රමසිංහ විතරයි. අන්න ඒක තුලින් අපි සියලු දෙනම ඒකරාශි වෙලා හන්දියාගේම රණිල් කියන මතයට එකට වෙන්න කියන එක තමයි මේ අවස්ථාව කියන්නේ. ඒ කියන්නේ විපක්ෂය අර හිස්තැන පුරවන්න එතන ප්‍රබල අභියෝගයක් කියලා තියෙනවා. නමුත් මේ ජනාධිපතිවරණයන්නේ ඒකට අභියෝගයක් මං හිතන්නේ අද ජනතාව පිළි අරන් තියෙනවා මේකේ ජනාධිපති වික්‍රමසිංහ විතරයි සිටින්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි නෝ විවාද වලට එන්නේ නැත්තේ. ඒගොල්ලෝ උදේ ඉඳන් රෑ වෙනකන් සුරංගනා ලෝකමැව්වට තමා විසින්ම විවාදයක් ඇති කරන අවස්ථාවක් නැහැ. මං හිතන්නේ ඒ අවස්ථාව දීලා රටේ නිවාඩුවකුත් දීලා පුළුවන් නම් පෙන්වන්න මේ වගේ විවාදයක් කියන එක ලොකු දෙයක්. මොකද එතකොට දන්නවා කාටද මේ වැඩ කරන්න පුළුවන් අන්නේ. අභියෝගය එදා බාරගත්තේ නැත්තේ ඇයි කියන එක ඌයේ බාරගත්ත රනිල් වික්‍රමසිංහත් එක්ක අද ඉදිරියට ගමන් කරන්න බැරි වෙන තත්ත්වයක් ඇතිවන්නේ ඒ අයට. නෑ අපි මේක සාකච්ඡා කරා. අපි රූපවාහිනී, ITN, සියලුම පෞද්ගලික මාධ්‍ය ඔක්කොම දීලා පෙන්වන්න. මොකද අද මේගොල්ලොන්ට රුපියල් 100ක් අරන් ඒගොල්ලන් කෝටියක් පෙන්වන්න හදන වියදම් කරනවා කියලා. ඒ කෝටිය ලැබෙන්නේ කොහෙන්ද? මේක හිගමනියන්න බෑනේ. අද එක්කෙනෙක් කලිසම දෙන්නේ අල්ලපු ගෙදරින් මේකේ ෂර්ට් එක දෙන්නේ වෙනින් තැනකින් කොහොම කරන්න ගිහිලා රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ අය කියන්නේ මේ රටේ හිඟමනයෙන් ඉදිරියට යන නමුත් අපි ණයක් නැති රටක් ඉදිරියට හදනවා කියලා කොහොමද මේක කරන්න පුළුවන් මන්නේ? මේ අපටත් ඉන්නවා ඒ පක්ෂේ ඉන්න පුද්ගලයන්. ඒගොල්ලොන්ගේ අවස්ථාව ඒගොල්ලොන්ගේ ඇහුවන ඒගොල්ලොන් කියාවි මේ කරන විහිළුව පෙරදරව් කරන්න ඕනේ කියන එක. එකක් තමයි ඒ අවස්ථාව තිබ්බම අවුරුදුකට ඉස්සෙල්ලායි ගත්තේ නැත්තේ. ඒක තමයි මං කියන්නේ. අර මොකද්ද අර සුදා මොන කුරුල්ලද අර ඉදිරියට යන්නේ? මේ සුදා කොකාගේ පාට පෙන්නේ.
ඉගිලෙනකට තමයි සුද පේන්නේ. අන්න ඒ වගේ මේ අවස්ථාව අභියෝගේ බාරගන්න පුළුවන් අවස්ථාව පෑරෑරලා දැන් නොයෙක් දේවල් කියලා වැඩන්නේ. නෑ, විවාදය අවශ්‍ය වන්නේ අහිංසක ජනතාවට පෙන්වන්න කවුද බොරුව කරන්න කියලා. දැන් මෙතන සීමිත සම්පත් තියෙනවා, අසීමිත ඉල්ලීම් තියෙනවා. මේ සීමිත සම්පත්වල අසීමිත ඉල්ලීම් කොහොමද බෙදන්න පුළුවන් වන්නේ? ඒ කියන්නේ අභියෝගයක් වෙන්න යම් විදියකින් කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේනේ. ඒකයි මම කියන්නේ අපට කයිවරු ගහන්න පුළුවන්, අපට සුරංගන ලෝකල ගමන් කරන්න පුළුවන්. නමුත් පය තියෙන්නේ පොළවෙනේ. ඒක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. නැවත ඒ අභියෝගය එදා බාරගත්තේ නැත්තේ මේ කරන්න බැරි නිසා. එදා බැරි එක අද කොහොමද වෙන්නේ? ඔබතුමා අනිත් එකලු කියන වචන වලට අපට දාන්න එපා. අපි කිව්වේ පුරුල් සන්ධානයක් හදනවා. ඔබතුමාලා පෙනේවි වැඩිකල් යන්න ඉස්සලා කොහෙද සැබෑ පුරුල් සන්ධානය ඇතිවන්නේ? අපට හැම පක්ෂම ආශිර්වාදය තියෙනවා කියන විශ්වාසයෙන් තමයි යන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ අනිත් අය කතා කරනකොට අපි නිර්පාක්ෂික දේශපාලන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරනවා. ඔයිති බංගලදේශ පොල්ගෙඩියක් වැටුණත් ඒක රනිල් තමයි කරේ කියලා කියනවා. හරි, එහෙම කරා නම් දැන් මේක රට බංකෘත් වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ. ඒතර බංකෘත් බං එළියට aran තියෙන රනිල් වික්‍රමසිංහ. එහෙනම් ඉතින් වෙන දෙයක් අහන්න ඕනේ නැහැ නේද? රනිල් තමයි බඩුව. එහෙම කියනවා නම් ඒ කියන්න පුළුවන් හැකියාව තියෙන අනිත් අයට බැරි කියන විශ්වාසය පිට aran තියෙන නිසා. ඉතින් මං හිතන්නේ ඔය වගේ මේ අවස්ථාවේදී රටත් එක්ක සෙල්ලම් කරන එක නෙමෙයි. අද ජනතාව බඩගින්න සිටින්නේ, රැකී රක්ෂා නැහැ, ලෝකෙන් ඈත් වෙලා. කොහොමද අපි කරන්නේ? මේ ඒක එකමුතු ඇති කිරීම තමයි අවශ්‍ය වන්නේ. ඉතින් මේ කියන අයට වැඩිය කරුණා කළා රනිල් මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහයි සජීතුයි අනුරයි තුන්දෙනම දාල විවාද කරන්න ඕන. අර දෙන්න කර හැටියම තුන්දෙනම දාල විවාද කරන්න. එතන පේනවා කාටද පුළුවන් වන්නේ කියලා. නෑ, මාධ්‍යෙන් උදව් කළ දෙන්නේ වට. ඔබතුමාලා දෙන්නෙක් කරන් මේව කරගෙන ඉන්නවා. ඒ විපක්ෂ තරඟේ. මේ ජනාධිපතිවරණ තරඟයක් තියෙනවානේ. ඒකට රනිල් වික්‍රමසිංහ මේ දෙන්නගේ විවාදය අවසන් වුණාට පසුව විවාදයක් ඇති කරා. නෑ, එන්නේ නෑ නෙමෙයි එතුමා හැම වෙලාවෙම රටේම අද විවාද කරගෙන යන්නේ. දවසකට 10 15 ගමනක් විතර වෙනින් දේවල් කතා කරමු. මොකද හැකියාව තියෙන නිසා.